අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා. මේ තමයි අපි මේ පළාත් පාලන මැතිවරණය, පහුගිය පළාත් පාලන මැතිවරණය අලුතෙන්ම පක්ෂයක් හැදුවා. ඒක තර්කයක් නෑ. ඒ නවාතන හැදුවේ මේ රටේ මිනිස්සුන්ට. ඒ නමාතන හැදුවේ අපේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා. කිසි කෙනෙකුට තර්කයක් කරන්න දෙයක් නෑ. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා වටේ මහා ජනතාවක් හිටියා. එතුමාගේ ආශිර්වාදය යටතේ අපි කටයුතු කරා. කටයුතු කරනකොට අපිට එකතු වෙන්න තිබුණ තැනක් තිබුණේ. එකතු වෙන තිබිච්ච දැන් හැමෝම ඇහුරුවා, වැහුවා. ඒක හදන්න යනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමාට දෙවෙන්ත අභියෝග එල්ල කරා. යම් යම් නායක එල්ල කරා. එතුමා නොසැලී අපිට දෙවෙන්ත ශක්තියක් වෙමින් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, අපේ ගෙදර, අපේ මහ ගෙදර අපිට හදලා දුන්නා දේශපාලන ව්‍යාපාරයක් විදියට මේ රටට ආදරය කරන මිනිසුන්ට එකතු වෙන්න. ඉතින් දැන් අපි බොහොම උවමනාවෙන් මේ බලාගෙන ඉන්නවා. දැන් පළාත් පාලන ආයතනවල පොදු ජන පෙරමුණ විදියට අපි ඉතා හොඳට වැඩ කටයුතු කරගෙන යනවා. අපි ගමේ ජනතාවත් එක්ක එදාටත් වඩා අද බොහොම සමීපව කටයුතු කරනවා. ඒස අපිට ලොකු අද දේශපාලන විශ්වාසයක් තියෙනවා. ඒ දේශපාලන විශ්වාසයත් එක්ක අපිට උවමනාව තිබුණේ මේ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරගන්න නෙමෙයි. අපි එක් කරා. නමුත් අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ රටට වග කියන ආණ්ඩුවක් සහ මේ රට පාලනය කරන්න පුළුවන් හොඳ ජනාධිපතිවරයෙක් පත් කරගන්න එක. රටට ජාතියට ආදරය කරන, අපේ දරු පැටව ගැන හැඟීමක් තියෙන, මේ රටේ ආර්ථික නිවැරදි දිශාවකට ගෙනියන්න පුළුවන් හොඳ ජනාධිපතිවරයෙක්, අපේ භාෂාවෙන් කියනවනම් කොන්ද කෙලින් තියෙන නායකයෙක්, ලෝකේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් විදියට, මේ රටේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් විදියට කොන්ද කෙලින් තියෙන නායකයෙක් අපිට රටේ ජනාධිපතිවරයා බවට පත් කරගන්න ඕනේ. ඒක තමයි මේ පොදු ජන පෙරමුණේ ඒකායන බලාපොරොත්තුව. එහෙම නැතුව වෙන පරමාර්ථයක් නෙමෙයි මේ රටට ජාතියට වැඩ කරන්න පුළුවන් නායකයෙක් පත් කරගන්න. ඒක දැන් මේ පෙනි තියෙන්නේ. මේ අවුරුද්ද අවසාන වෙනකොට ජනාධිපතිවරණ කවද්ද කියලා ප්‍රකාශයට පත් කරන්න වෙයි. 2020 ජනවාරි මාසේ 8 වෙනිදා වෙනකොට අලුත් ජනාධිපතිවරයෙක් රටේ දියුරුන් දෙන්න වෙයි. ඉතින් මේ වගේ කාරණා තියෙනවා. ඒකෙන් දැන් මේ සන්ධානය ගැන කතා කරනකොට අපේ සභාපතිතුමා කිව්වා වගේ අපි බොහොම පැහැදිලි එක මතයකින් අපි කැමති ඕන කෙනෙක් එක්ක එකතු වෙන්න. හැබැයි ඒ කෙනකෙනාට ඕන විදියට නම් නෙමෙයි. ඒක සිද්ධ වෙන්න ඕනි බහුතර බලයක් තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත් එක්ක, බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ මේ පක්ෂයේ අපේ ඉහළ ඉන්න පක්ෂයේ කණ්ඩායමත් එක්ක සාකච්ඡාවකින් අපි ඒ තීන්දුව ගන්න ඕනේ. ඒක මේ අපිට දැන් ඔබතුමන්වහන්සේලාට පේනවා. ඉතින් ඔබතුමන්වහන්සේලා මාධ්‍යවට දෙනවා. දැන් තැන් වල විවිධ සාකච්ඡා සම්බන්ධන තියෙනවා. මේ අලුත් සම්දානයක් හදනවා කියලා ඊපෙර රත්නපුරෙත් තිබුණා. මම දන්නේ නැහැ සෙනග හිටියද නැද්ද කියලා. ඉතින් මේ වගේ යම් යම් වැඩ පිළිවෙල යනවා. අපි ඕන කෙනෙක් එක්ක කැමති. නමුත් අපිට අපේ අරමුණට යන්න පුළුවන් විදියට, අපි අරමුණට ළඟා වෙන්න පුළුවන් විදියට දැන් වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. ඒකෙදී අපිට පොදු ජන පෙරමුණෙන් බොහොම පැහැදිලි ඉදිරි ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා අපි ඕන සන්ධානයකට යන්න සූදානම්.